සුබ දවසක් ඔයාල හැමෝටම. අද මම කියලා දෙන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම පරිමිතිය පාඩම. ඉතින් මේ පාඩමේ කේන්ද්‍රික ඛණ්ඩවල ඡාපදික සොයන්න තියෙනවා. ඒ වගේම කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සොයන්න තියෙනවා. ඒ වගේම කේන්ද්‍රික ඛණ්ඩාශ්‍රිත රූපවල පරිමිතිය සොයන්න තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා පරිමිතිය කියන්නේ මොකද්ද කියලා. පරිමිතිය කියන්නේ ඕනෑම රූපයක වටේ දිග නේද? වට ප්‍රමාණය. වටේ දිග ඕනෑම රූපයක වටේ දිග පරිමිතිය විදිහට හඳුන්වනවා. තොර ඔගොල්ලෝ තව වචනයක් දන්නවා වර්ගඵලය කියන්නේ මොකද්ද? ඕනෑම රූපයක තල රූපයක ගන්න ඉඩ ප්‍රමාණය තමයි වර්ගඵලය කියන්නේ. ඉතින් ඕනෑම තල රූපයක වටේ දිග පරිමිතිය ලෙසත් ඕනෑම තල රූපයක් අත්කර ගන්නා ඉඩ ප්‍රමාණය එම රූපයේ වර්ගඵලය ලෙසත් හඳුන්වනවා. ඉතින් ඔය දෙක පටල ගන්න එපා. ඒතොර පරිමාව කියන වචනය දෙන්නේ ඝනවස්තුවක් ගන්න ඉද ප්‍රමාණය, ඝනවස්තුවක් අත්පත් කරගන්නා ඉද ප්‍රමාණය, ඒ ඝනවස්තුවේ පරිමාව විදිහට හඳුන්වනවා. ඉතින් තල රූපයක් ගන්න ඉද වර්ගඵලය, එතකොට ඝනවස්තුවක් ගන්න ඉද පරිමාව විදිහට හඳුන්වනවා. පරිමිතිය කියන්නේ තල රූපයක වටේ දිග. ඉතින් අපිට අද තියෙන්නේ මේ පරිමිතිය සොයන්න, වෘත්ත ආශ්‍රිත රූපවල පරිමිතිය සොයන්න, කේන්ද්‍රික ඛණ්ඩ වල පරිමිතිය සොයන්න. අපි යම් පාඩමට පරිමිතිය සොයමු කේන්ද්‍රික ඛණ්ඩවල. පරිමිතියට වචනයක් කියනවා පරිධිය කියන විශේෂ වචනයක්. වෘත්තයට විතරයි කියන්නේ වෘත්තයක පරිමිතියට කියන්නේ පරිධිය කියලා. අනිත් සෑම රූපයකටම වටේ දිගට පරිමිතිය කියන වචනය තමයි භාවිත කරන්නේ. වෘත්තයේ විතරක් අපි පරිධිය කියලා භාවිත කරනවා වටේ දිගට. කියන්නේ මේ වට ප්‍රමාණය. මේ වටේ තියෙන දිග ප්‍රමාණය පරිධිය කියලා හඳුන්වනවා වටේ දිග ප්‍රමාණය. වර්ගඵලය කියන්නේ මේ ගන්න ඉඩ ප්‍රමාණය. මේ ගන්න අත්පත් කරගන්න ඉඳ ප්‍රමාණය වර්ගඵලයේ විදිහට හඳුන්වනවා. ඒක ඔයගොල්ලෝ දැන්නමත් දන්නවා පරිධිය හොයන සූත්‍රය සහ වර්ගඵලය හොයන සූත්‍ර දැන්නමත් දන්නවා. පරිධිය සොයන්නේ 25r හෝ 5d කියන සූත්‍ර දෙකෙන් කැමති එකකින් පුළුවන් හොයන්න. 25r r කියන්නේ අරය, 5d d කියන්නේ විස්කම්බය. d දාලා විස්කම්බය දාලා 5d s වෙන හොයන්න පුළුවන්. අරය දන්නෝ නම් අරය ඇසුරෙන් 25r දාලා අපිට කැමති සූත්‍රයක් භාවිත කරලා පරිධිය සොයන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි දන්න වර්ගඵලය සොයන්න 5r වර්ග r කියන්නේ අරය. අරය දන්නවනම් 5r වර්ග සූත්‍රයෙන් අපිට පුළුවන් වර්ගඵලය සොයන්න. මම මේ වර්ගඵලය පිළිබඳව කිලිමක් කරේ. ඉතින් අපි යන් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපදික සොයර සූත්‍රය ඉගෙන ගන්න. මොකද මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ කේන්ද්‍රය හරහා කොටසක්. කේන්ද්‍රය හරහා ඛණ්ඩණය කරන කොටසක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. කේන්ද්‍රය හරහා තමයි ඛණ්ඩණය කරන්නේ, කඩන්නේ. ඉතින් කේන්ද්‍රය හරහා වේ වෘතයෙන් කොටසක් තමයි කේන්ද්‍රය ඔස්සේ තමයි කපන්නේ. මෙන්න මේ වත උදාහරණ, මේ කේන්ද්‍රික ඛණ්ඩ සඳහා උදාහරණ මම කීපයක් ඇඳලා තියෙනවා. ඉතින් කේන්ද්‍රය හරහා තමයි මෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ කේන්ද්‍රය උතර කේන්ද්‍රය ර කේන්ද්‍රය. ඉතින් මේවා තමයි කේන්ද්‍රික ඛණ්ඩ කියලා කියන්නේ. මේ කේන්ද්‍රික ඛණ්ඩයක මෙන්න මේ වක්‍ර කොටස ඡාපයක් විදිහට හඳුන්වනවා, ඡාපයක්. ඉතින් මේ ඡාප දිග තමයි සොයන්න යන්නේ. ඉතින් අපි ගන්නවා කෝණය වෙන මේ තීට කියලා පොදුවේ ගත්තොත් එහෙම කෝණය ඡාප දිග සූත්‍රයේ 360 න් තීටා වැඩි වීම 25r කියලා අපි හඳුන්වනවා. මේක තමයි සූත්‍රය. ඡාප දිග වෘතයෙන් සම්පූර්ණ වෘතයෙන් මේ 25r කියන වෘතයෙන් අදාළ පංගුව 360 න් කීයද කියලා කෝණය දාන්න ඕනේ. ඉතින් 360 කීයද කියන්නේ අපිට ඒ අදාළ කේන්ද්‍රික ඛණ්ඩේ කෝණයේ අදාළ පංගුව අපි හොයන්නේ. මුළු වෘත්තයෙන් කීයෙන් පංගුවක්ද, මේ වෘත්තයේ සම්පූර්ණ වෘත්තයෙන් කීයෙන් පංගුවක්ද කියලා අපි මේ හොයන්නේ ඡාප කොටස, වක්‍ර කොටස. ඉතින් අපි උදාහරණ කීපයකට යමු. මේක අංශක 180 නම් මෙතන 180 වෙනවා. එතකොට මෙතන සුළු කරාම අපට එන්නේ මෙතන කැපෙනවා 181යි 182යි. එතකොට මෙතන දෙකෙන් එක වැඩි කිරීම 25r කියලා අපිට මේ සූත්‍රය වෙනස් වෙනවා. අපිට කෙටියෙන් ගන්න පුළුවන් 360 180 කියන්නේ භාගය කියන අදහස. ඉතින් මේ වෘත්තයෙන් භාගයක් මේ තියෙන්නේ, මුළු වෘත්තයෙන් භාගයක් කියන අදහස. ඉතින් භාගය 25r සූත්‍රය කියලා අපිට දාලා සුළු කරලා අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. අප බලමු මෙතන 270 තියෙනවා, මෙතන 360 දානවා. මෙතන 270 වලට එන්නේ. එතකොට 25r මෙතන කොහොමද තියෙනවා. එතකොට මෙතන සුළු කිලිමක් වෙනවා. මෙතන බිඳුව බිඳුව කපන්න පුළුවන්. මේක 9 ගුණාකාර තියෙන 9 කැපුම 3යි, මේක 9 කැපුම 4යි. 4 න් 3 වැඩි කිරීම 25r. ඒ කියන්නේ මුළු වෘත්තයෙන් 4 න් 3ක් මේ තියෙන්නේ.
මුළු වෘත්තයෙන්ම 4න් 3ක කොටසක් මේ වක්‍ර කොටස. ඉතින් මේ සූත්‍රය එතකොට උදාල සූත්‍රය මේක සුළු කරගෙන මෙතනින් එහාට අපිට ආරණුට අවිය දාලා හොයන්න පුළුවන් උත්තරේ පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ උදාහරණේ කොහොමද කරන්න කියලා. මම මේ සූත්‍රය හදාගන්නේ විදිය ඔයගොල්ලෝ කියන්නේ. මෙතන අංශක අපි කිව්ව 90 කියලා අපි 90 ලියන්නේ නැහැ කුටුවකින් දක්වන්නේ. ඒතකොට මෙතන 360 90යි වැඩි කිරීම 25R කියලා අපි සූත්‍රය ලියනවා. අපිට පුළුවන් මෙන්න මෙතන කොටස අදාළ පංගුව තවසුළු කරගන්න බිංදු බිංදු කැපෙනවා නම් 9 ඒවා 1යි 9 ඒවා 4යි ඒතකොට 4න් 1යි 25R කියලා අපිට පිළිතුර ලැබෙනවා. ඉතින් මේ මුළු වෘත්තයෙන් 4න් පංගුවක් කියන අදහස නේද? අපිට බැලුව ගමන් අපිට කියන්න පුළුවන් අදාළ පංගුව මේම ලියන්නේ නැතුවත් අපිට කිලිම ගන්න පුළුවන් මේ 4න් පංගුවක්. මේක භාගයක් නේද? මේක 4න් 3ක් විදිහට අපිට ගන්න පුළුවන්. එතන 60 තිබ්බොත් එහෙම 308න් 60 සුළු කරලා ගන්න 308න් 60 කියන්නේ 6න් පංගුවේ 6න් කියන අදහස. එතන 120 කෝණයක් තිබ්බ 300න් 120 කියන්නේ 3න් 1 කියන අදහස. ඉතින් සුළු කරලා අපිට අවසානයේ මෙන්න මේ සූත්‍රය දාගෙන අපිට ඊට පසුව ආදේශ කරලා R වෙනුවට R ආදේශ කරලා අපිට සුළු කිරීම කරලා උත්තර ලබා ගන්න පුළුවන්. අපි උදාහරණයක් බලමු. මේ උදාහරණ තුන බලන්න. දැන් මම රූප තුනක් ඇඳලා තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩ තුනක් ඇඳලා තියෙනවා. අපිට තියෙන මේ කේන්ද්‍රික ඛණ්ඩ තුනේ ඡාප දිගවල සොයන්න. ඉතින් අපි සූත්‍රයෙන් හදන්න තියෙන්නේ හරිම ලේසි. ඡාප දිග සමානයි. සූත්‍රය දාන්න අර 360න් 180 දාන්න නේතු. අපි දන්නවා මේක අපිට බැලු බැලමුට මේක භාගයක් නේද? වෘත්තයෙන් භාගයක්. ඉතින් අපිට කෙලින්ම අපිට දාන්න පුළුවන් භාගය වැඩි කිරීම 25R කියලා කෙලින්ම සූත්‍රය දාලා කෙටියෙන්ම දාන්න පුළුවන්. ඉතින් 360න් 180 දාලා සුළු කරගෙන සුළු කරන වඩා අපිට කෙලින්ම මේ සූත්‍ර දාලා වඩා පහසු වෙනවා. ඉක්මනටම පිටුල ලබා ගන්න පුළුවන්. අපි දානවා මෙතන භාගෙ භාගෙමයි 2 යටින් 2 5 කියන අඟුල දැන් තමයි දන්නවා 5 කියන්නේ නීතියක් එක 7 ඉංසි 2යි කියලා කලින් දන්නවා. R කියන්නේ ළමයි array. array කියන්නේ මෙන්න මේ දුර. මේ දුර ඉතින් සම්පූර්ණ විස්කම්බය 14 නම් මෙතන array 7යි. ඉතින් ඉදාරෙ මෙතන 7. 2 2 කැපිලනවා ළමයි 4 4 කැපිලනවා සූකිකට 22 ඉතුරු වෙනවා එනවා 22 cm කියලා අපට පිළිතුරු ලැබෙනවා. එහෙනම් ඡාප දිග මෙන්න මේ දිග 22 cm කියලා අපට ලැබෙනවා. ඕක තමයි ඡාප දිග වෙන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි උදාහරණය බලමු. මෙන්න මේ උදාහරණය 360 270 කියන අදහස අපට සුළු කරලා අපිට ගන්න පුළුවන් උත්තරේ 4න් 3 පංගුවක් නේද? 4න් 3ක් වැඩි කිරීම 25R අපිට මෙතන 25R වෙනුවට ඕකට 5D ඕනනම් දාන්න පුළුවන් අවශ්‍ය නම් 5D දාලා හදන්න පුළුවන්. ඉතින් වෘත්තයේ පරිධිය කියන්නේ 25R කියලා ගන්න පුළුවන්, 5D කියලා ගන්න පුළුවන්. ඉතින් කැමති සූත්‍රයක් ගන්න පුළුවන්. ඉතින් එක සූත්‍රයක හුරු වෙන්න 25R වඩා හොඳයි. ඉතින් array නේද? array පොලිමේකගේ array නිසා විස්කම්බය මේ විස්කම්බය මේ array. ඉතින් කැමති සූත්‍රයක් දාලා හදන්න පුළුවන්. ඉතින් 4න් 3 දැම්මා වැඩි කිරීම 2 යටින් 2 5 යටින් 5 7න් 22 R වෙනුවට array 7යි. මේකේ 4 7 කැපෙනවා ශෝකිකට 2 කර කැපෙනවා 1යි 4 2 කැපෙනවා 2යි 2කින් බෙදෙනවා 2යි මේ 2යි මේ 2 කපන්න පුළුවන් 1යි මෙතන 11යි. ඉතින් 11 සරා 3 33යි. මේ කීව එකේ වැඩ නැහැ අපිට. එකේව ඉතින් වැඩි කරලා වෙනසක් වෙන්න තියෙන නිසා අපි එකේව වැඩි කරන්න යන්නේ නැහැ. 33යි කියට එකේ වැඩි යන්න ඕනේ නැහැ. ඉතින් උත්තරේ සෙන්ටිමීටර 33 කියලා අපිට කියනවා. මෙන්න මේ ඡාප දිග මෙතන නම් මෙන්න මේ සම්පූර්ණ මේ වක්‍ර දිග 33යි. අපි යම් මේකේ ඡාප දිග සොයන්න. මේකේ ඡාප දිග වෙනකොට මේකේ සූත්‍ර දාන්න මොකද පංගුව 360න් 90 කියන සුළු ක්‍රමයකට එනවා 4න් 1 කියන අදහස 25R කියලා අපි දානවා 4න් 1යි 25R දැන් 4න් 1 2 යටින් 2 5 යටින් 7න් 22 R කියන්නේ මෙතන 28යි ඉතින් කැපුවා මෙතන 1යි මෙතන 2යි 2 කර 22 කපන්න පුළුවන් 2 කර 9 24 8 කපන්න පුළුවන් අපි 2 කර 22 කපමු 11යි 7න් කැපෙනවා 1යි මෙතන 7න් කැපෙනවා 4යි 11 සරක් 4 44 cm කියලා අපට ඡාප දිග එනවා 44 cm. මෙන්න මේ වක්‍ර දිග. ඡාප දිග කියන්නේ යන්නේ වක්‍ර කොටස. වක්‍ර රේඛාවේ දිග. කේන්ද්‍රක ඛණ්ඩයක වක්‍ර රේඛාවේ දිග ඡාපයේ විදියට හඳුන්වනවා. ඉතින් ඡාප දිග අපි සොයන්නේ මේ සූත්‍ර ඇසුරෙන්. ඉතින් අදාළ පංගුව වැඩි කිරීමට 25R. ඉතින් අදාළ පංගුව හැර 360න් අදාළ කෝණය දාලා සුළු කරගෙන ගන්න තියෙන බැලුව බැලමුට මේවා 4 එකක් මේක 2 එකක් මේවා 4 3ක් කියන අදහස මතක තබාගෙන ඉන්න.
දැන් එහෙනම් අපිට ළඟට තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න. ඉතින් හරිම ලේසි පරිමිතිය හොයන්න කලින් අපි ඡාපදික හොයලා ඉන්න ඕනේ. කලින් අර කියලා දුන්න විදිහට ඡාපදික අපි හොයනවා 22 කියලා මම ගත්ත කලින් කියලා දුන්න උදාහරණ හදන්නේ මම පෙන්නනවා. ඉතින් ඡාපදික 22 නම් පරිමිතිය කියන්නේ වටේ දිග මේ 22යි මෙතන 14 තමයි කොටස් දෙකක් තියෙනවනේ රේඛා දෙකක් තියෙන වක්‍ර රේඛා දිගයි තනි සරල රේඛාවයි. ඉතින් 22ට එකතු කරනවා 14. එතකොට අපට එනවා 36යි කියලා එනවා පරිමිතිය. ඉතින් හරිම ලේසි නේද? පරිමිතිය හොයන්නේ කොත් ඡාප දිග හොයලා ඉවර වෙලා කලින් සූත්‍රෙන් මම කියන දුන සූත්‍රෙන් ඡාප දිග හොයලා ඉවර වෙලා ඒක එකතු කරන්න අදාළ කුතුරු කොටස් වලට වටේ තියෙන කොටස් වලට එකතු කරලා මුළු වටේ ප්‍රමාණය වට ප්‍රමාණය පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි අන්තිම උදාහරණයට මේකේ පරිමිතිය කියන්නේ මේ 33යි මෙතන 72ක් තියෙනව නේද? මේ කොටස් ටිකද එන්නේ වටේ දිගට එන්නේ. ඉතින් 33ට එකතු කරන්න ඕනේ 7යි 7යි 7 2ක්. එහෙනම් එකතු කරන්න 33යි එතන එනවා අපිට ඕන 14 කියලා ගන්න පුළුවන්. එතන 7යි 47යි සෙන්ටිමීටර. පරිමිතිය 47යි සෙන්ටිමීටර. ඉතින් හරිම ලේසි. අපි දැන් තුන් උදාහරණයක් තුන් උදාහරණේ පරිමිතිය ගන්න තියෙන ඉතින් මේ මෙන්න මේ දිග 44ට එකතු කරන්න 28යි 28යි 44ට එකතු කරන්න 28යි 28යි. ඉතින් මේ දිගකට එකතු කරලා බලන්න උත්තරේ කොහොමද ඉන්නේ කියලා 44 28 වේ දෙකක් අපිට නැත්නම් 20 මෙහෙම ලියන්න ඔබට ලියන කිසි ප්‍රශ්නයක් නැහැ මම එකතු කරගන්න 88යි 16යි 16 4 20යි 2ක් ඉතුරුයි 6යි 8යි 10යි 100යි 100යි කියලා අපට පිළිතුර ලැබෙනවා. ඉතින් මෙම රූපයේ පරිමිතිය සෙන්ටිමීටර 100යි. ඉතින් මීටර දුන්නොත් මීටර වෙනවා, සෙන්ටිමීටර දුන්නොත් සෙන්ටිමීටර වෙනවා. ඒකකය එන එක දෙන එක වියදිලිමත් සැලකිලිමත් වෙනවා. ඒකකය දාන්න ඕනේ. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ ඇතුළත් සංයුක්ත රූපවල පරිමිතිය සොයන්න. ඒකට කේන්ද්‍රික ඛණ්ඩයක් එකතු කරලා සම්බන්ධ කරලා දෙනවා තව රූපයකට. ඉතින් මේ වගේ සමිතුත රාශියක් එක්ක අර්ධ වෘත්තයක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒතරක් බලන්න ඕනේ පරිමිතිය සොයන්නේ වටේ දිග. ඉතින් විභාගයට මෙන්න මේ ගැටලුවක් එන්න අනිවාර්යෙන් එනවා. ඔලල් පේපර් එකට පරිමිතිය සොයන්න මේ වගේ රූපයක් දෙනවමයි. ඒක නිසා වටේ දිග සොයන්න ඕනේ. මේක 7 කියලා දන්නවා. මේකත් 7යි. මේ සමචතුරස්‍ර නිසා 7යි 7යි. මෙන්න මේ දිග අපට අවශ්‍ය වෙනවා. මෙන්න මේ වක්‍ර දිග. මේ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කෑලි නම් එකතු කරන්නේ නැහැ. අපි බඳ කෑලි එකතු කරන්නේ නැහැ පරිමිතියට. දැන් මෙන්න මේ ඡාප දිග අපි සොයා ගන්න ඕනේ මුලින්ම. මෙන්න මේ ඡාප දිග සොයාගත යුතුයි. සොයාගත්තට පස්සේ මේ ඡාප දිගට මෙන්න මේ කෑලි තුන එකතු කරාම වටේ දිග අපට හොයාගෙන පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි ඡාප දිග සොයන්නේන් සූත්‍රය ඇසුරෙන් අපි හොයමු. ඡාප දිග සමානයි මේක අර්ධ වෘත්තය නිසා මේක වෘත්තයෙන් භාගයක් කියන විදිහට භාගය වැඩි කිරීම අපට √5 වාර දාන්න පුළුවන්. ඊට පස්සේ භාගය යට භාගේ 2 5 කියන්නේ 7 22 r කියන්නේ මෙන්න මේ r කියන්නේ මේ අර්ධ විස්කම්බයෙන් හරිය අඩක්. ඉතින් මේක 7 නම් මේක 7න් පංගුව 7න් හරිය අඩක්. අපි ගන්න හරි හතෙන් හරි අඩක් 3.5යි. අපි දශම දාන්නේ පහ මෙතන දශම දැම්මම සුළු කිරීම පහසුතාවයටපත් වෙනවා. ඒක නිසා අපි විස්කම්බය සුළු වෙන්නේ නැත්නම් විස්කම්බය දෙකට බෙදලා දාන්න 7 බෙදීම 2 විදියට දාන්න. විස්කම්බය 21 තිබ්බොත් 21 බෙදීම 2 අන්නේ ආකාරයට බෙදෙන්නේ නැත්නම් ඒ බෙදීම 2 මෙන්න මේ ආකාරයෙන් දක්වන්න. විස්කම්බය බෙදීම 2 පිළිතුරක් උපහායටම උත්තරයක් ඉන්නේ නැත්නම් දශම සංඛ්‍යාව එනවා නම් දශම සංඛ්‍යාව දාන්න යන්න එපා. මෙහෙම දාන්න 35 තිබ්බනම් විස්කම්බය 35 බෙදීම 2 අන්නේ ආකාරයෙන්. ඒතර සුළු කිරීම සුළු ගන්න පුළුවන්. හරියම ලීසින් දෙකල දෙක කැපුවා 7ට 7 කැපුවා 2න් කැපුවා 1යි මෙතන 22 කැපුවා මේ දෙකත් එක්ක 11යි. එතකොට අපිට එනවා 11යි කියලා ඡාප දිග සෙන්ටිමීටර සෙන්ටිමීටර මීටර නම් මීටර වැටෙනවා. ඉතින් ඊට පස්සේ අපිට හරියම ලීසි පරිමිතිය. පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිග. ඉතින් අපි දැන් මේ දිග හොයාගත්තා 11 කියලා හොයාගත්තා. හරියම ලීසි 11ට 7 7 7 3ක් එකතු කරන්න. ඒ කියන්නේ 7 3 21ක් එකතු කරන්න. මම මෙතන හදන්නම්. පරිමිතිය සමානයි 11ට එකතු කරන්න 7 7 7 7 ඒවා 3ක් 21ක් එකතු කරන්න. එතකොට මෙතන එනවා 32යි කියලා අපට පිළිතුර ලැබෙනවා. හොඳයි අපි යන් දෙවෙනි උදාහරණයට මෙන්න රූපයක් දීලා තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මේ ඡාප දිග සොයා ගන්න ඕනේ. ඊපස්සේ මේ ඡාප දිගට මෙන්න මේ කොටස් ටික වටේ ටික එකතු කරගත්තට පස්සේ අපිට පරිමිතිය හොයා ගන්න පුළුවන්. ඉතින්
චාපදික සෙවීම තමයි මුලින්ම කළ යුත්තේ. චාපදික සොයන්න යා. ඉතින් චාපදික සොයන්න බලන්න මෙතන අංශ ගණනුව මෙතන තියෙන්නේ වෘත්තයෙන් හතරින් පංගුවක් නේද? මේ සම්පූර්ණ මේ වෘත්තය තියෙන්නේ වෘත්තයෙන් හතරින් පංගුවක් කියන අදහස ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. තමන්ගේ හිතර එන්න ඕනේ මේක වෘත්තයෙන් හතරින් පංගුව. ඒතර මේක අරය වෙනවා. ඉතින් මේක 14 නම් මේකත් 14 වෙනවා. ඕනේ මොකද අරයන් සමානයි. ඉතින් මේ කේන්ද්‍රය වෙනවා මෙතන. අරයන් සමානයි. ඉතින් මේක කොහොම යන වෘත්තයක හතරින් පංගුවයි තියෙන. ඉතින් මුලින්ම චාපදික අපි සොයමු. හතරෙන් එක වැඩි කිරීම 25R. ඉතින් හතරෙන් ගැටින් හතරෙන් දානවා. දෙක යටින් දෙක, 5 යටින් හතින් 22. R කියන්නේ මීටර 14යි. ඉතින් කැපෙනවා මෙතන දෙකෙන් කැපෙනවා මෙතන දෙකයි. මේ දෙකට මේ 22ත් එක්ක කපන්න පුළුවන් නැත්නම් 14 එක්ක කපන්න පුළුවන්. අපි 22ත් එක්ක කපමු. 11යි කියලා අපිට එනවා. මේ හත කැපෙනවා මෙතන 14ත් එක්ක දෙකයි. ඉතින් අපි එකකින් වැඩි කරලා තේරුම් ගන්න අපි 11 2 22 කියලා අපට මීටර වලින් උත්තරය ලැබෙනවා. ඉතින් මෙන්න මේ චාපදික 22 මීටර. ඉතින් මම දැන් මේක මකලා දාන්නම්. මේක මකලා අපි මේක මොකලෝ මම මකන බෝඩ් එකේ ඉඳමදි මෙතන ඔකට පේන්න පිසක් 22 කියලා හොයාගත්ත මේක ඔගොල්ලෝ මකන්න යන්න එපා විභාගෙට. ඔගොල්ලෝ මකන්න එපා මම කියයි. එහෙනම් පරිමිතිය සමානයි 22කට එකතු කරන්න. මෙතන 20යි 20යි මෙතන 20 22ක් එනවා. මෙතන එනවා 14 නම් මෙතන 14ක් එනවා. මෙතන 14 ඒව 2යි 20 ඒව 2යි එන්නේ. 20 ඒව 2ක් 40යි 14 ඒව 2ක් 28යි. ඉතින් කෑලි ඔක්කොම හරියට කොට මේ දෙක ගත්තා මේ දෙක ගත්තා මේ මැද කෑල ගන්නේ නැහැ. ඉතින් මේ ටික එකතු කරගන්න. මොන 22යි 28යි නම් අපිට 50ක් 50යි තමයි 90යි කියලා අපිට පිළිතුරු ලැබෙනවා. මීටර නිසා මීටර වලින් උත්තර ලැබෙනවා. රයිට්. අපි තව උදාහරණ එකක් බලමු. තුන්වෙනි උදාහරණ දෙස බලමු. මෙන්න තුන්වෙනි උදාහරණය. ඉතින් දැන් මේක බොහොම ප්‍රසිද්ධ ගානක් මේක. ගොඩක් පේපර් වල තියෙනවා. පිට්ටනියක් තියෙනවා. පිට්ටනියේ මේ අර්ධ වෘත්තාකාර කොටස් දෙකක් තියෙනවා නේද? දාවනපතියක් වගේ මේක අදහස ගන්න පුළුවන්. මෙතනින් දුර 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 මේව දුර 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 මේව දීලා ගිහින් මෙතෙන්ට එනවා නේද? අර වටේ දුවනවා කියන්නේ නේද? ඔයගොල්ලෝ ස්පෝට් මීට් වල දුවනවා නේද? දුවනකොට මේව කෙලින් දුවලා නේද? ඊපස්සේ මේ වංගුව කරන් නේද? වංගුව කරන් මෙහෙම ආයි කෙලින් දුවලා ආයි වංගුව ගන්නවනේ යන්නේ. දාවනපතියක් කියලා අපි හිතමු උදාහරණයක් විදිහට. අපි හිතමු දාවනපතියක් තියෙන මේකේ දාවනපතියේ දිග සොයන්න තියෙන සම්පූර්ණ එක වටේ එක දිග. ඒ කියන්නේ පරිමිතිය තමයි සොයන්න තියෙන. අපි ඊළඟ අපිට තියෙනවා මෙන්න මේ මෙන්න මේ චාප කොටස් දෙක හොයා ගන්න තියෙනවා. ඉතින් එක කොටසක් කියවුවට පස්සේ නේද? ඒ වගේම තමයි මේ පැත්තත් නේද? ඒ දත්ත ඒ විදිහටම තියෙන්නේ විස්කම්බ සමාන නිසා එකම අර්ධ වෘත්ත දෙකක් තියෙන. ඉතින් අපිට ඕන නම් තනි වෘත්තයක් විදිහට මේක තනි වෘත්තයක් විදිහට වෘත්තය හොයන්නත් පුළුවන්. එක පාට වෘත්තය චාප කොටස් දෙක එකතු කරලා වෘත්තයක් විදිහට නම් ඒ දෙක එක පාට හොයන්නත් පුළුවන්. නැත්නම් වෙන වෙනම එකක් හොයලා ඒක මේක ගන්නත් පුළුවන්. අපි වෙන වෙනම හොයමු. අපි චාප දිග සොයමු මුලින්ම. චාපදික මේක අර්ධ වෘත්තය නිසා ළමයි භාගය වැඩි කිරීම 25R කියලා අපි දානවා. භාගය යටින් භාගය 2 යටින් 2 5 යටින් හදුනා. අතින් 22 R කියන්නේ 55න් සෝරි මෙතන මේ සුළු වෙන්නේ නැහැ. 55 දුන්නොත් පොඩි වැරදීමක් වුණා. පුරුද්ද තහුව වැඩි කියලා කතාවක් තියෙනවා. අන්න හොඳ උදාහරණයක් මේ උනේ. 35 මීටර් 55 වෙන්න බෑනේ මෙතන නේද? 45ට අඩු වෙන්න ඕනේ නේ. පොඩි මිස්ටේක් එකක් වුණා. ඉතින් 35 වුණේ. ඉතින් 55 දුන්න සුළු වෙන්නේ නැහැ. දැන් සුළු වෙන්න දුන්නා 35. එහෙනම් බලමු 35 මෙතන විස්කම්බෙන් හරි අඩක් 35 බෙදීම 2 කියලා එනවා. සුළු වෙන්නේ නැත්තම් මම කිව්වා විස්කම්බෙන් 2 බෙදීම කියලා අදහස් දාන්න කියලා. 35 බෙදීම 2. ඉතින් 2 2 එකක් වුණා ෂෝක් එකට. 7 ගේ පො 1යි මෙතන 7 ගේ පො 5යි. දෙකෙන් කැපුවා මේ දෙන්න. දෙකෙන් කැපුව එකයි මෙතන කැපුව 11යි. 11 55යි කියලා එනවා. එහෙනම් මෙන්න මෙතන 55 මීටර. එහෙනම් මේ පැත්තට ළමයි 55යි කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් පරිමිතිය කියන්නේ 55යි 55යි 45යි 45යි. ඉතින් ව්‍යවසානට හොයමු. පරිමිතිය කියලා මෙතන බඩපේ නේද?
වෙනවනේ. එහෙනම් පරිමිතිය සමානයි 55 2 55 2 45 2. ඉතින් 55 2 110 45 2 90 110 90 200 කියලා අපට පිළිතුරු ලැබෙනවා මීටර 200ක් තමයි මේ. එහෙනම් එක වටයක් කියන්නේ මීටර 200ක දුරක් ගමන් කරන්න පුළුවන්. ඉතින් මීටර 800 තරගයක් නම් වට කීයක් යන්න ඕනද කියලා අහන්නත් පුළුවන් ප්‍රශ්නයක් විදිහට නේද? ඉතින් වටයක් කියන්නේ 200 නම් මීටර 800ක් යන්න වට 4ක් දුවන්න ඕනේ. 800 200 මීටර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි ළමයි කතන්දරේ. ඔන්න අපි පාඩම ඉවරයි. ඔය ටික තමයි විෂය කරුණු ටික. ඉතින් හොඳට මේ විෂය කරුණු අවබෝධ කරගෙන අභ්‍යාස ටික කරන්න. ඉතින් ගණන් හදන තරමට ඔබගේ දැනුම වර්ධනය වේ. හරි. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් උන ගැසෙමු. හැමෝටම සුබ දවසක්.